අපි හිටියේ කටරොද කියන ගම්මානේ. ගමේ මිනිස්සු හරිම සතුටින් හිටියේ. ඔහොම ඉඳෙද්දි තමයි අපේ ගමට මහ නරක කාලයක් උදා වුණේ. අපේ ගවිතැන්පත් සේරම බලා ඉඳෙද්දිම විනාශ වුණා. ගස්වැල් නියඟට අහුවෙලා කේඩේ ඇරි වෙලා ගියා. බල්ලෝ හරක් විතරක් නෙමෙයි වනසීපාව පවා වතුර පොදක් හොයාගෙන ඉහ ඇරුණු අතේ ගියා. ගම මැද්දෙන් ගඟක් ගලාගෙන ගියාද කියලා හොයාගන්නවත් බැරි වුණා. පෑවිල්ල එච්චරටම දරුණු වුණා. කොටින්ම කිව්වොත් පුංචි එවුන්ට දෙන්න අම්මලගේ තංගොල තිබ්බ කිරිත් හිඳුණා. අපි හැමෝම දෙයියන්ට කන්නලව් කරන්න තීරණය කළා. ලොකු යාගයක් කරලා දෙයියන්ට කන්නලව් කරාම උන්නාන්සේලා අපිට පිහිට වෙනවා කියලා බලාපොරොත්තුවක් ගමේ අපි හැමෝගෙම හිත්වල තිබුණා. ගමේ කෙළවරේ කැලෑවෙලි කරලා හදාගත්ත තිස් බඹය කියලා හැමෝටම පොදු තැනක් තියෙනවා. ඒක පිටණියක් වගේ තැනක්. ගමේ ඒ වෙනකොටත් ඉතුරු වෙලා හිටපු පවුල්වල ඔක්කොම එතනට එක් රැස් වුණා. මහගමරාළ උන්දැයි හේතු ගුරුන් නාන්සේයි යාගේ වෙන්න ඕන විදිය අපි හැමෝටම කිව්වා. හැමෝටම තිබ්බ අන්තිම බලාපොරොත්තුව මේක. හේතු ගුරුන් නාන්සේ කියපු විදියට ගමේ හැමෝම තොවිලට ඕන අඩුම කුඩුම ඔක්කොම තිස් බඹයට ගොඩ ගැහුවා. තොවිලට අත්‍යවශ්‍ය වුණු ලොකුම ලොකු ලබු ගෙඩිය වෙන ගමක දායකයෙකුට කියලා බොහොම අමාරුවෙන් ගෙන්නලා දුන්නේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. ඔය විදියට තොවිලට ඕන ඔක්කොම බඩු ටික සූදානම් වුණාට පස්සේ ආපු පළවෙනි කෙම්මුර දවසේ තොවිලේ නටන්න තීරණය කරගත්ත සේතු ගුරුන්නාන්සේ. තොවිලේ නටන දවස උදා වුණා. ගමේ හැමෝම තිස් බඹේට එක්කාසු වුණා. ඉර හැරිලා ටික වෙලාවකින් ගුරුන්නාන්සේ වැඩේ පටන් ගත්තා. හැමෝම සාදුකාර දීලා බලාගෙන හිටියේ අහසදී. ලොකුම ලොකු ලබු ගෙඩිය හරි මැද්ද තියාගෙන ගුරුන්නාන්සේ වටේට නැටුවා. දෙර සද්දේ එන්න එන්න වේගවත් වෙන්න පටන් ගත්තා. ගුරුන්නාන්සේ කවි කියේ කියා අඩි ඉක්මනට තිය තියා ලබ්බ වටේ නැටුවා. අපි හැමෝම කට අරගෙන බලාගෙන හිටියේ ආවක් වූවක් නැතුව. ගුරුන්නාන්සේ එකපාරටම බෙරේ නවත්තන්න කියලා කෑ ගැහුවා. ධනිස් දෙක බිම ගහලා ගුරුන්නාන්සේ බිම වාඩි වුණා. ඊට පස්සේ අත් දෙක උඩට උස්සලා අහසට යදින්න පටන් ගත්තා. ආපහු බෙරේ ගහන්න පටන් ගන්නවත් එක්කම ලොකු ගිනි එළියක් එන විදියට දුම්මල පාරක් ගැහුවා විතරයි පන්දමට එන්න එනවා. ඕ ඕ ගාල සද්දයක්. එහෙම උඩ බැලුවා. අහස පිරෙන්න ලොකුම ලොකු අහුණක් ගැහුවා. වේලිච්ච ගස්වල ළඹරගෙන හුලං හමන්න පටන් ගත්තා. අපිට තේරුණා ලොකු වැස්සක් වහින්න තමයි හදන්නේ කියලා. ගුරුන්නාන්සේ කිව්වා කවුරුත් මෙතනින් යන්න එපා. වැස්සෙම මේ යාගේ කළ යුතුයි කියලා. නැත්තම් මේ සාපෙන් සම්පූර්ණයෙන්ම ගැලවෙන්නත් බැරි වෙයි කියලා. අපිට ඒ වෙලාවේ ආපු ලොකුම ප්‍රශ්නේ කොහොමද මේ බෙරාදිය නොතෙමී තියාගෙන එළිවෙනකම් තොයිලේ කරගෙන යන්නේ කියලා. ගුරුන්නාන්සේ ලබ්බේ කැපුවා කවුලුවා. මනෝර වැස්සෙම අපි ත්‍රිංගුව ලබ්බේ ඇතුළට. මුළු ගමම ඒක ඇතුළට රිංග ගත්තට පස්සේ ගුරුන්නාන්සේත් ඇතුළට ඇවිල්ලා ලබ්බේ කපපු කවුලුව වැහුවා. දැන් හරි කියලා කියපු ගුරුන්නාන්සේ තොයිලේ ඉතුරු ටික ලබ්බේ ඇතුළේ නටන්න පටන් ගත්තා. මාත් පැත්තක ඇන තියාගෙන වාඩි වෙලා හිටියේ. එකපාරටම මාව කැරකිලා විසි වුණා. අනිත් ගමේ මිනිස්සුත් නැඹරිලා ගිහිල්ලා ලබ්බේ බිත්තියට හේත් වුණා. ගුරුන්නාන්සේ ඒත් වැඩේ අතෑරියේ නැහැ. ගමේ මිනිස්සු කුටු කුටු ගානව ඇහිලා මහගමරාළයි හාමුදුරුව ඇවිල්ලා කිව්වා ඔබලා බය වෙන්න එපා. තිස් බඹේ වතුරට යට වෙලා ලබ්බ වතුරේ පා වෙනවා කියලා. අපි එක එකගේ මූණු බලාගෙන අපිට අහිතක් වෙන්න දෙයිය වෙඩි තියන්නේ නැහැ කියලා ගමේ ලොකු හාමුදුරුව හිනා වෙලා කිව්වම අපිටත් ලබ්බ ඇතුලේ ලොකු ආරක්ෂාවක් දැනුණා. ගමේ හැමෝටම මොන්නේ ගමට වැස්සගෙනත් දීපු තොවිල ඉවරක් වෙනකම්ම නටන්න. ටික වෙලාවකින් ආවෙ නැත පිළිගඳක් වගේ එකක්. අපි හිතුවා ගුරුන්නාන්සේ මල පෙරේතයන්ට පුලුට පුච්චනවා කියලා. ගුරුන්නාන්සේගේ අතේ දුම් කබල තිබ්බට ඒක පුලුට තිබ්බේ සාම්රාණි. ගමේ මිනිස්සු මේ පිළිගඳ ගැන කුටු කුටු ගාද්දි මහගමරාළයි හාමුදුරුව ඇවිල්ලා කිව්වා බලා කිසි දෙයකට බය වෙන්න එපා. ලබ්බ දැන් ලොකු මාළුවෙක් ගිල්ල. දැන් ලබ්බ තියෙන්නේ මාළුවගේ බඩ ඇතුලේ කියලා. ඒකයි ඔය මාළු පිළිගඳ. එකපාරටම මාළුව දඟලන්න පටන් ගත්තේ නැත. මලා හත්ති ලව්වයි. ලබ්බ දක දක ගා හෙල්ලුණා. ගුරුන්නාන්සේ දුම්බල පාරක් ගහුවා ලබ්බ කළු වෙලා යන්න. ගමේ මිනිස්සු පොඩ්ඩක් විතර කලබල වෙලා කුටු කුටු ගානව ඇහිලා ආයිත් මහගමරාළයි හාමුදුරුව ඇවිල්ලා කිව්වා බලා කිසි දෙයකට බය වෙන්න එපා. ලබ්බ ගිලපු මාළුව බිලි කොක්කකට අහු වුණා. දැන් මාළුව මැරිලා ඉන්නේ. දෙයියංග පිහිටෙන් අපි දැන් ඉන්නේ මාළුව අල්ලපිකාගේ ගෙදර වෙන්න ඇති කියලා. අපේ හිත්වල තිබුණු කලබලයක් නිවිලා තොවිලෙත් අන්තිම හරිය තමයි ගුරුන්නාන්සේ නට නට හිටියේ. ගුරුන්නාන්සේ මල් පැල දිහාට හැරිලා සාදුකාර දෙද්දි අපි දොහොත් මුදුන් දීලා වඳින්න පාත් උනා විතරයි වැදුනා මන්න පාර
මං කෙස් ගහෙන් බේරුණේ මහත්තයෝ. ඒ පාර නම් අපිට තේරුණා කවුරු හරි එකෙක් ලබ්බ ගිලපු මාළුවව පෙති ගහනවා කියලා. අපි කෑ ගහගෙන සාදුකාර දෙදී බෙර ගගහ නට නටා ලබ්බෙන් එළියට ආවා මහත්තයෝ. තොවිලි ඉවර කරන්නත් එපාය. එළියට අවිල්ල බැලපුවාම සුදුම සුදු එකෙක් මන්නයක් උස්සගෙන අපි දිහා කණ්ඩ වගේ බලාගෙන ඉන්නේ නැත. මං හිතන්නේ මේ මහත්තයට අපි ගැන කියන්න ඇත්තේ මේ මහත්තයා වෙන්න ඇති. මේ ලංකාවේ කොයි හරියද මහත්තයෝ? Mate, you're in Italy. You're not in Sri Lanka, which you think I'm stupid or something?